මෙම අලංකාරමත් රාත්‍රිය ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මේ රාත්‍රියේ අපි ස්වාමීන් වහන්සේව විශ්වාස කරන විට අපි උන්වහන්සේගේ මහිමය අත්දකින්නට යනවා. ඉතින් මේ රාත්‍රිය අපි හැම කෙනෙක් එක්සිට වෙලා මොහොතක් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු. අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. ජීවමාන දයාබර දෙවි පියාණනි, අපි මේ රාත්‍රිය ඔබ වහන්සේගේ ශුද්ධ වූ නාමයට ගෞරව කරනවා. ඔබ වහන්සේගේ නාමයට අපි ප්‍රශංසා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ බලවන්ත දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ ස්වාමිනී ලාසරස්ව මළවුන්ගේ නැගිටුවා වූ දෙවියන් වහන්සේ, ඔබ වහන්සේගේ ජීවනයේ වචනේ එවා ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ කරුණු කොටගෙන ඔබ වහන්සේ එදා ලාසරස්ව මළවුන්ගේ නැගිටුවා වූ දෙවියන් වහන්සේ, ස්වාමිනී ඔබ වහන්සේ ලෝකය වචනයෙන් ඔබ වහන්සේ නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ, මේ රාත්‍රිය අපි ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා. ඔබ වහන්සේ යහපත් වූ දෙවියන් වහන්සේ, ස්වාමිනී අපි එකිනෙකා මත කළා වූ සියලු ක්‍රියාවල් නිසා මේ රාත්‍රිය අපි ඔබ වහන්සේට ගෞරව කරනවා. ස්වාමිනී අලුත් කාලයකට අපිව ඇතුල් කර තිබෙනවා. ස්වාමිනී නිදහස් වූ කාලයකට ඔබ වහන්සේ අපව කැඳවාගෙන තිබෙනවා. ස්වාමීන් වහන්සේට ගෞරව වේවා. මේ රාත්‍රිය අපි සියලු දෙනා ඔබ වහන්සේගේ නාමයේ උසවනවා. ඔබ ශුද්ධයි, ඔබ ධර්මිෂ්ඨයි, යහපත් වූ පියාණනි, සදාකාලික පියාණනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ ප්‍රේමය නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපව ආරක්ෂා කරන නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ සැබෑ වූ සදාකාලික දෙවියන් වහන්සේ. ස්වාමිනී ඔබේ නාමයට මහිමය වේවා. ඔබේ නාමයට ප්‍රශංසා වේවා. යහපත් වූ දෙවි පියාණනි, ඔබේ නාමයට මහිමය වේවා. මේ රාත්‍රිය අපි සියලු දෙනා එක්සිට වෙලා ඔබ වහන්සේට සියලු මහිමය ගෞරවය ඔසවලා ඔබ අභිමුඛී අපි යටහත් වෙනවා. ස්වාමිනී සියලු මහිමය ගෞරවය ඔබ වහන්සේටයි. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දෙවි පියාණනි, මේ රාත්‍රියත් අපි ස්වාමින් වහන්සේගේ වචනය තුළ අපි යම් එළිදරව්වකට ඇතුල් වෙමු. සහෝදරයන් සහෝදරිය, ඉතින් අද දවසේ අපි බලන්නට යනවා දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන උතුම්කම. ඒ වගේම උන්වහන්සේගේ වචනය පැමිණෙන විට කුමක්ද සිදුවෙන්නේ, ඒ වගේම උන්වහන්සේගේ වචනය අපේ ජීවිතයට කොපමණ අවශ්‍යද කියලා අපි මේ රාත්‍රියේ අවධානය යොමු කරන්නට යනවා. ඉතින් අපි දකිනවා හෙබ්‍රෙව් 11 පරිච්ඡේදයේ 3 වගන්තියේ සඳහන් කර තිබෙනවා, දෙවියන් වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබූ බවද. උන්වහන්සේගේ වචනයෙන් තමා ලෝකය නිර්මාණය කළේ. සහෝදරයා සහෝදරිය, අපි දකිනවා උප්පත්ති 1 පරිච්ඡේදයේ උන්වහන්සේ එළිය වේවායි කීවා, එවිට එළිය වුණා. දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි. උන්වහන්සේගේ වචනය උන්වහන්සේ නිදහස් කරන විට ඒ වචනය සදාකාලයෙන් සදාකාලයට මේ පොළොව තුල ඉෂ්ට වෙන්නට යන සහෝදරයන් සහෝදරිය, අපි තව වගන්තියක් කෙරෙහි අපේ අවධානය යොමු කරමු. හෙබ්‍රෙව් 4 පරිච්ඡේදයේ 12 වගන්තියේ සඳහන් කර තිබෙනවා, මක් නිසාද දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි, බලවත්ය, කොයිම දෙමුවත් කඩුවකටත් වඩා තිවුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධිහා ඇටමිදුළු වෙන් කරන තරමට කාවදින්නේය, සිතේ සිදුවිලිද අදහස්ද විමසන්නේය. උන්වහන්සේගේ වචනය ඉතා බලවත් විදියට අපේ ජීවිතේ මත නිදහස් වෙන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචනය පැමිණෙන විට සියලු අන්ධකාරය පහවී යන්නට යනවා. සහෝදරයන් සහෝදරිය, එම නිසා මේ රාත්‍රියේ යම් කෙනෙක්ගේ ජීවිතේ මත යම් බාධාවක්, යම් වේදනාවක්, යම් අන්ධකාරයක් තිබෙනව නම් උන්වහන්සේගේ වචනය ස්ථානයට නිදහස් වෙන්නට අවශ්‍යයි. උන්වහන්සේගේ වචනය කරුණු කොටගෙන තමා සියල්ල ආරම්භ වෙන්නට යන්නේ. සහෝදරයා සහෝදරිය, උපපති 1 පරිච්ඡේදයේ 3 වගන්තිය සඳහන් කර තිබෙනවා, දෙවියන් වහන්සේ එළිය වේවායි කිසේක, එවිට එළිය විය. ආමෙන්. ජීවිතයේ වැදගත් දෙයක් මේ රාත්‍රිය අදාළ කරගන්න, දෙවියන් වහන්සේගේ වචනය කරුණු කොටගෙන සම්පූර්ණ නිදහස් වීමක්, සම්පූර්ණ ඇතුළාන්තර නිදහස් වීමක් අද දවසේ එකිනෙකාගේ ජීවිතය තුළට අදාළ කරගමු. අපි දන්නවා යම් අන්ධකාරයක ක්‍රියාවක්, යම් අන්ධකාරයක ආත්මයක්
තුලින් මිනිස්සෙකින් නිදහස් උනහවේ මිනිසයා ඔහු දෙවියන් වහන්සේගේ වචනෙන් පිරෙන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචනය අපේ ජීවිතයට විශාලව අවශ්‍යතාවයක් තිබෙන සහෝදරයා සහෝදරිය. අපේ ආත්මයට, අපේ මනසට, අපේ අතුලාන්තරයට වැදගත්ම දේ නම්, වටිනාම දේ නම් ස්වාමීන් වහන්සේගේ වචනයයි. අපි දැක්කා පෙර උන්වහන්සේගේ වචනයෙන් තමා උන්වහන්සේ ලෝකේ නිර්මාණය කළේ. ඉතින් අපේ අවධානය අපි අද දවසේ තව වගන්ති කීපයක් දෙස අපේ අවධානය යොමු කරමු. අපි දකිනවා යොහාන් 11 වෙනි පරිච්ඡේදයේ ලාසරුස් මළවුන්ගේ නැගිටීම ස්ථානයේ සඳහන් කර තිබෙනවා. 43 වෙනි වගන්තියේ යේසුස් වහන්සේ ලාසරුස්ට කතා කර ලාසරුස් පිටතට වරින්නැයි මහත් හඬකින් කීසේක මැරී සිටි තනත්තා පිටතට ආවේය. උන්වහන්සේ වචනේ නිදහස් කරා මළවුන් නැගිටියා. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, එම නිසා එකිනෙකාගේ ජීවිත තුළට අවශ්‍ය කරන්න ඉතා වැදගත් වූ දේ නම් දෙවියන් වහන්සේගේ වචනයයි. උන්වහන්සේ ලෝකේ නිර්මාණය කරේ වචනෙන්, ලාසරුස් මළවුන්ගෙන් නැගිටුවේ උන්වහන්සේගේ වචනෙන්. එම නිසා අපේ අතුලාන්තරයට අවශ්‍ය කරන්නේ ස්වාමින් වහන්සේගේ වචනයයි. ආස්කමක් සිදුවෙන පිණිස, ආශ්චර්යමයක් දෙයක් නිදහස් වෙන පිණිස, අන්ධකාර ස්ථාන තුල ආලෝකයේ බැබළෙන පිණිස අවශ්‍ය කරන්නේ ස්වාමින් වහන්සේගේ ජීවනයේ වචනයයි. අපි දකිනවා දෙවියන් වහන්සේ මේ ලෝකේ නිර්මාණය කළේ උන්වහන්සේගේ වචනය තුලින්. අදටත් සදාකාලයටත් උන්වහන්සේගේ කැමැත්ත තුල, උන්වහන්සේ කැමති දවස දක්වා මේ ලෝකේ උන්වහන්සේගේ වචනය තුල පවතින සහෝදරයා සහෝදරිය. ඉතින් ඔබේ ජීවිතයටත් ස්වාමීන් වහන්සේගේ වචනය නිදහස් වුනොත්, ඒ වචනය ඔබ අත්පත් කරගත්තොත්, ඒ වචනය වළක්වන්න කිසිවෙකුටවත් බෑ, කිසිම අන්ධකාරයකට බෑ සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේගේ වචනය තුල ඔබ අල්ල ගන්නවා නම් උන්වහන්සේගේ වචනේ තිබෙනවා බය නොවන්න කියලා. ඔබේ ආත්මය තුල ඔබ මේක එලිදරව් කරගන්නවා නම් ඔබ තුල ඒක ඉෂ්ට වෙන්නට යනවා. කිසිම දෙයකට බෑ ඔබ බය කරන්න. මේ පොළොවේන කිසිම වාතාවරණයකට බෑ ඔබව පහතට දමන්න. ඇයි? දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. උන්වහන්සේගේ වචනයට එහා ක්‍රියා කරන්න කිසිවක් නැහැ සහෝදරයා සහෝදරිය. එදා ලාසරුස් මළවුන්ගෙන් නැගිටුවා. එදා උන්වහන්සේගේ වචනේ බලය, ඒ මරණයේ බලය පරාජය කළේ උන්වහන්සේගේ වචනයයි. කිසිම මරණයටවත් උන්වහන්සේගේ වචනයට අභිවායන්න බෑ සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේගේ වචනය කොපමණ බලවත්ද, උන්වහන්සේගේ වචනය ජීවමානයි. එම නිසා මේ රාත්‍රිය අපි වැදගත් එළිදරව්වක් අත්පත් කරගමු. අපේ ජීවිතයට අවශ්‍ය කරන්නේ දිනෙන් දින සෑම මොහොතක ස්වාමීන් වහන්සේගේ ජීවනයේ වචනයයි. වචනය තුළ සියල්ල සිදුවෙන්නට යනවා. එහෙනම් කොහොමද අපි වචනය ලබා ගන්නේ? අපි දෙවියන් වහන්සේගේ වචනේ කියවමු. අපි උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරමු. අපේ අභ්‍යන්තරයට, අපේ අතුලාන්තරයට, අපේ මනසට, අපේ ආත්මයට ස්වාමින් වහන්සේගේ වචනය තුල අපේ ජීවිතේ ගොඩනගමු. අපි දන්නවා උන්වහන්සේගේ වචනය අසා ඒ වචනේ පිළිපදින කෙනා පර්වතේ මත ජීවිතේ ගොඩනගා ගන්නට යනවා. වචනේ පිළිපදින්නේ නැති වෙන විට වැල්ල මත ජීවිතේ ගොඩනගන්නට යනවා. ඒ විට කුණාටු වෙන විට ඒදී කැඩිලා යන්නට යනවා. ඉතින් අපි මේ රාත්‍රියේ ලිදරව්වක් අත්පත් කරගමු. ස්වාමීන් වහන්සේගේ වචනය තුල අපේ ජීවිතේ ගොඩනගමු. එහෙනම් කොහොමද අපි උන්වහන්සේගේ වචනය තුල ජීවිතේ ගොඩනගන්නේ? දැන් උන්වහන්සේගේ වචනය අපිට ශුද්ධ ලියවිල්ල මේ පොළොවට උන්වහන්සේගේ උතුම් වචනේ නිදහස් කරලා තිබෙනවා. අපි සම උදෑසනක, සම දහවලක, සම රාත්‍රියක ඔබට වෙලාව තිබෙන හැම වෙලාවක ඔබ දෙවියන් වහන්සේගේ වචනය ඔබේ ඇතුළාන්තරයට ගෙන යන්න සහෝදරයා සහෝදරිය. එවිට යමෙක් අන්ධකාරයක සිටිනවා නම් ස්ථාන ආලෝකමත් වෙන්නට යනවා. අපි දන්නවා ඒ ලාසරුස් මැරී සිටියා. ඔහු උන්වහන්සේගේ වචනය එන විට ඒ ජීවනයට පත් වුණා මැරී සිටි තැනත්තා. එම නිසා අපේ අභ්‍යන්තරයට, අපේ ඇතුළාන්තර ජීවිතයට, අපේ යම් හැඟීම්, ඒවා යම් වේදනාවටපත් වෙලා, ඒවා යම් ශෝකයකටපත් ඔබේ හැඟීම් නැවත ඉපදෙන්නට යනවා උන්වහන්සේගේ වචනය තුල. ඔබේ කැමැත්ත අලුත් වෙන්නට යනවා. ඔබේ සිතුවිලි අලුත් වෙන්නට යනවා. ඔබේ අතුලාන්තර ජීවිතයට
ඉතා නැවුම් මුහුදයක් ඔබේ ජීවිතයට ගමන් කරන්නට යනවා. කුමක් නිසාද? දෙවියන් වහන්සේගේ ජීවනයේ වචනේ නිසා. උන්වහන්සේගේ වචනේ අපට ජීවනය ගෙන දෙනවා සහෝදරයා සහෝදරිය. එම නිසා මේ පොළොවේ මනුෂ්‍යයෙක් ලබන්නා වූ ඉතා වැදගත්ම වටිනාම දේ නම් දෙවියන් වහන්සේගේ වචනයයි. උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු වචනය, සුද්ධාත්ම වහන්සේගේ ආනුභාවය දෙවියන් වහන්සේගේ ලියවිල්ල පුරාවට නිදහස් වී තිබෙනවා. එම නිසා අපි උන්වහන්සේගේ වචනය කියවමු, මෙනෙහි කරමු, උන්වහන්සේගේ වචනය අපේ අතුලාන්තරයට ගෙනෙමු. එදා ලාසරුස් මළවුන්ගේ නැගිට්ට වගේ ආශ්චර්යමත් දේවල් අපේ ජීවිතය අත්දකිමු, මහිමාන්විත දේවල්. එම නිසා උන්වහන්සේගේ වචනය තුළ ජීවිතය ගොඩනගා ගන්නා විට මොනවාද වෙන්නේ? ඔබ පර්වතේ මත ජීවිතය ගොඩනගන්න යනවා. එවිට පරීක්ෂාවල් බාධාවල් කුණාටු වෙන විට ඔබේ ජීවිතයේ ශක්තිමත් ජීවිතයක් තුළ ඔබ ගමන් කරන්නට යනවා. ඉතින් වැදගත් දෙයක්. ඒ වගේ මොකද්ද? අන්ධකාරයේ තිබෙන ස්ථානය තුළට ආලෝකය එන්නට අවශ්‍යයි. ආලෝකයේ වචනය අපේ අභ්‍යන්තර ජීවිතයට ගමන් කරන්නට අවශ්‍යයි. ඉතින් වචනේ කරුණු කොටගෙන, ස්වාමීන් වහන්සේගේ වචනේ කරුණු කොටගෙන සියල්ල සිදුවෙන්නට යනවා. එම නිසා ඉතා වැදගත් වූ එළිදරව්වක් මේ පොළොව තුළ ඔබේ ජීවිතයට මේ රාත්‍රියේ අත්පත් කරගන්න. කුමක්ද? මම දෙවියන් වහන්සේගේ වචනය තුළ මගේ ජීවිතය ගොඩනගන්නට යනවා. මගේ අතුලාන්තරය මම ස්වාමින් වහන්සේගේ වචනයත් එක්ක ගොඩනගන්නට යනවා. එවිට ස්වාමින් වහන්සේගේ වචනය කිසි දවසක කඩවෙන්න යන්නේ නැහැ. උන්වහන්සේගේ වචනේ සදාකාලිකයි. කඳු පහ වෙනවා, හෙල් සෙල වෙනවා. නමුත් උන්වහන්සේගේ වචනය සෙල වෙන්නේ නැහැ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේගේ වචනය අපේ අභ්‍යන්තරයට යන විට පුදුමාකාර බලයක් ඔබේ ජීවිතය මත ක්‍රියාත්මක වෙන්නට යනවා. උන්වහන්සේගේ ආලේපලත් වචනේ අපේ ජීවිතයේ ඇතුළට ගමන් කරන විට අපි ආලේපලත් මිනිස්සෙක් ඇටියට යන්නට යනවා. අපි ආලේපලත් මිනිස්සෙක් ඇටියට අපේ ජීවිතයේ තුල අපි ගමන් කරන්නට යනවා. ඔබ දකින්න විට මිනිස්සෝ කියයි ඔබ වෙනස් වූ කෙනෙක්. ඇයි? දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුල තිබෙනවා. උන්වහන්සේගේ ආලේපය ඔබ තුල තිබෙනවා. කුමක් නිසාද? ඔබ දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරනවා. ඔබ උන්වහන්සේගේ වචනය තුල පිළිපදිමින් උන්වහන්සේගේ වචනය ජීවත් වෙනවා. අපේ ජීවිතයට වැදගත්ම දෙයක් අවශ්‍ය කරන්නේ ස්වාමින් වහන්සේගේ වචනයයි. එම නිසා ඔබ අවසාන වශයෙන් කාරණා කීපයක් දෙස අවධානය යොමු කරන්න. ඔබ අන්ධකාරික බලපෑමුන් නිදහස් වුණ කෙනෙක් නම් දැන් ඔබට අවශ්‍යයි උන්වහන්සේගේ වචනය. හිස් වෙලා ඉන්නට බෑ, දෙවියන් වහන්සේගේ වචනයෙන් පිරෙන්නට අවශ්‍යයි. එම නිසා ඔබ ශුද්ධ ලියවිල්ල කියවන්න මෙනෙහි කරන්න, සම්පූර්ණ නිදහස් වීමක් අත්දකින පිණිස. කුමක් නිසාද? ඔබ යම් ආත්මිකින් නිදහස් වුණොත් දැන් අපි දකින අන්ධකාර ආත්මෙලින් නිදහස් වෙනවා මනුෂ්‍යයන්. ඔවුන්ට අවශ්‍ය කරනවා දෙවියන් වහන්සේගේ වචනේ. නැත්තම් හිස් වෙලා හිටියොත් නැවත ඒ ආත්ම ඔවුන් තුළට බලපෑමක් එල්ල කරනවා සහෝදරයා සහෝදරිය. එම නිසා මේ එළිදරව්වත් ඔබ එකිනෙක ආත්පත් කරගන්න. ඔබේ ජීවිතයට යම් බලපෑමක් එල්ල වෙන ස්ථානයක් තිබෙනවා නම් ඒ ස්ථානයේ වචනේ අඩුකමක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ ගේන ස්ථානයට එවිට ඔබ පිරෙන විට ඒ සියලු අන්ධකාරයේ පහ වෙලා යන්නට යනවා. ඔබ අන්ධකාර ආත්මයකින් නිදහස් වුණ කෙනෙක් නම් මොනවාද වෙන්නේ? ඔබ දෙවියන් වහන්සේගේ වචනයෙන් පූර්ණත්වයට එන්න. ඒ වගේම මොනවාද තව ජීවිතේ ජය ගන්නට අවශ්‍ය තැන් තිබෙනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරන්න. ඔබ ආලෝකයෙන් විට අන්ධකාරයේ දුරු වෙලා යන්නට යනවා සහෝදරය සහෝදරිය. ඔබට ඉතා පහසු දෙයක් තිබෙන්නේ කුමක්ද? උන්වහන්සේගේ වචනේ ආලෝකයේ. ඔබ වචනය මෙනෙහි කරන විට සියල්ල පහ වී යන්නට යනවා. දෙවියන්හස්සේගේ ආලෝකයේ බබලන්නට යනවා. ආලෝකයේ වනාහි අන්ධකාරයේ බබලනවා. අන්ධකාරයේද එය ග්‍රහණය නොකලේය. දෙවියන් වහන්සේගේ ජීවනයේ වචනය. එම නිසා මේ රාත්‍රියේ ඉතා වැදගත් වූ වටිනා වූ දෙවියන් වහන්සේගේ වචනේ එළිදරව් ඔබේ ජීවිතයට අත්පත් කරගන්න. ඔබ තීරණයක් ගන්න. මම හැම දවසක උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නට යනවා. වචනය පිළිපදින්නා වූ, වචනය තුළ ජීවත් වෙන්නා වූ මිනිස්සෙක් හැටියට තව තව ගමන් කරන්නට යනවා. මගේ ජීවිතයම් පරාජිත ස්ථානයක් ආව නම් මම දෙවියන් වහන්සේගේ වචනේ අඩුපාඩුවක් නිසා ඒ ස්ථානේ ඇවිල්ලා තියෙන කියලා ඔබ තේරුම් අරගෙන ඔබ දෙවියන් වහන්සේගේ වචනේ ස්ථානෙට ගේන්න. වචනය සදාකාලික ජයග්‍රහණයක් ඔබ තුළ ඇතුල් කරන්නට යනවා සහෝදරයා සහෝදරිය. ස්වාමීන් වහන්සේගේ වචනයයි ඔබේ ජීවිතයේ මත නිදහස් වෙන්නට යන්නේ. දන්නවද? ඔබ වෙන වචන මත ඔබේ ජීවිතේ ගොඩනගා ගත්තොත්
ඒ වචන නැතිවෙන දවසර ඔබේ ජීවිතයේ වේදනාවට පත්වේ. නමුත් ඔබ දිව්‍යනහස්සේගේ වචනය මත ඔබේ ජීවිතේ ගොඩනගා ගන්නවා නම් මේ පොළොවේ ඔබ කිසි දවසක සෙලවෙන්නේ නැහැ. මොකද ඔබේ අභ්‍යන්තරයේ තුල ස්වාමීන් වහන්සේගේ වචනය මේ පොළොවේන ඕනාම දෙයක් තුල ඒදී ඔබේ ජීවිතේ ජයග්‍රහණය දෙන්නට යනවා. උන්වහන්සේ පැහැදිලිව මතය පොතේ සඳහන් කරා පර්වතයේ මත ගොඩනගෙන කෙනා කවදාවත් කඩා වැටෙන්නට යන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ වචනය තුල මේ රාත්‍රියේ ඔබ උන්වහන්සේ තුල ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න. හොඳයි ඔබ නිස්ථානයේ තුල ඔබ එක්සිත් වෙන අපෝබුද්දසා යාඥා කරන්නම්. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ දයාබර ශුද්ධ වූ ධර්මිෂ්ඨ දේවි පියාණනි, ස්වාමිනි ඔබ වහන්සේගේ වචනය අපේ පාදයන්ට පහනක්ය, අපගේ මාවතට එළියක්ය. ස්වාමිනි ඔබගේ වචනය තුල ජීවිතේ ගොඩනගා ගන්නට, ඔබ වහන්සේගේ වචනය තුල තිබෙනා වූ එළිදරව් වැඩි කරගන්නට ස්වාමිනේ කිනකාට මේ රාත්‍රිය උපකාර කළ මැනව ස්වාමිනේ මේ රාත්‍රිය උදෙසා යාඥා කරනවා. ස්වාමිනේ වචනය මෙනෙහි කරන්නට බලවත් ආලේපයක් ඔවුන් මත නිදහස් කරන්න. ස්වාමිනේ ඔවුන් වචනය මෙනෙහි කරන්නට යන විට සුද්ධාත්ම නහස්සේගේ බලවත් ආලේපය ඔවුන් මත දක්වන්න කියලා යාඥා කරනවා. ඒට විරුද්ධව තියෙන සියලු බාධාවල් කඩා වැටේවා. මේ රාත්‍රිය සුවබර නිින්දක් ප්‍රීතිමත් වූ රාත්‍රියක් එකිනෙකා මත නිදහස් කළ මැනව ස්වාමිනී මේ රාත්‍රියේ පවුල් තුල සමාදානයේ ක්‍රියාත්මක වේවා. සමාදානයේ වචනය ඔවුන් මත නිදහස් වෙන ඔබ වහන්සේ අපට සමාදානයේ දී තිබෙන වචනය කරුණු කොටගෙන දැන් වචනය තුලින් නිදහස් වෙනා වූ සමාදානය සෑම පවුලක් මත නිදහස් වේවා. ඔබ වහන්සේ දුන් ප්‍රීතිය සෑම පවුලක් මත නිදහස් වේවා. සිළු බාධා කඩා වැටේවා. දැන් ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට ස්වාමිනී ඔබගේ ජීවනයේ වචන නිසා ස්තුතිවන්ත වෙලා මේ සියලු දෙනා ඔබ වහන්සේට බාරයි. ඔබ වහන්සේගේ වචනේ ලැබුවන් තුල ඔබගේ ජීවනයේ ක්‍රියාත්මක වෙන නිසා ස්තුතියි. මහත් පරිවර්තන මේ රාත්‍රියේ කිනිකා මත නිදහස් වන නිසා ස්තුතියි. සිළු මහිමේ ගෞරවය ඔබ වහන්සේටයි. ඔබ අභිමුඛේ අපි යටහත් වෙනවා. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දිවි පියාණනි, ඔබ සියලු දෙනාටම මේ රාත්‍රියේ යේසු පිහිටයි.